වර්තමාන ජීවන රටාව තුළ අපි විතරක් නෙමෙයි පුංචි දරුවොත් හුඟක් කාර්ය බහුලයි. මෑතකදී සිදු කරපු වෛද්‍ය පර්යේෂණ හුඟකින් හෙළිවෙලා තියෙන කාරණාවක් තමයි ඔවුන්ගේ වැරදි ආහාර රටාව මේ කාරණාවට හේතු වෙලා තියෙන බව. පුංචි දරුවන්ට අපි අරගෙන දෙන සිසිල් පැන් වුණත් ගොඩක් වෙලාවට ඔවුන්ට හිතකර ඒවා නෙමෙයි. වැඩිහිටියෝ විදිහට දරුවන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන එක අපේ වගකීම. ඒ ගැන කතා කරන්න විශේෂයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ සිසිල් බීම පිළිබඳව. සිසිල් බීම සහ ඒ සිසිල් බීම අපේ ජන ජීවිතයට එහෙම නැත්නම් අපේ සෞඛ්‍ය තත්ත්වයන්ට කොහොමද බලපාන්නේ කියන එක ගැන කතා කරන්න. මොකද සිසිල් බීම කියන එක අද පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වාම ඕනම කෙනෙක් ප්‍රිය කරන මේවට නිතරම මේවා භාවිතයට ගන්න දෙයක්. ඉතින් සිසිල් බීම ගත්තාම එකක් තමයි අපිට ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. දැන් තරුණ පරපුරේ එහෙම කෑම කෑවට පස්සෙත් සිසිල් බීමක් තමයි භාවිතා කරන්නේ වතුර වෙනුවට. ඒකට හේතුව තමයි අපේ නොයෙකුත් ක්‍රම මගින් මේ අයව මේවට පොළඹවලා තියෙනවා. මේ සමහර ආහාර වර්ග එක්ක මේ බීම හොඳයි, එහෙම නැත්නම් මේ බීම නැත්නම් මේ ආහාර එපා, ඒ වගේ කරුණු කාරණා හරහා යොමු කරලා තියෙනවා, පොළඹවලා තියෙනවා මේ සිසිල් බීම වලට ජනතාව. මොකද ඒක වෙළඳ ගැටයක් වුණාට අපි හැම කෙනෙක් මේකට අහුවෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි හැමෝම පුරුදු වෙලා තියෙනවා, විශේෂයෙන් මේ තරුණ පරපුරේ අය හැම වෙලාවෙම මේ සිසිල් බීම සමග සම්බන්ධ වෙන්න මේක බොන්න. ඉතින් හුඟක් වෙලාට අපිට මතකයි පහුගිය කාලේ අපිට ගොඩක් පෑවිල්ලත් එක්ක තියෙද්දි රස්නේ තියෙද්දි අපි හැමෝම බලන්නේ සිසිල් බීමකට යොමු වෙන්න. ඉතින් මම මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට මතකයි යම් යම් මාධ්‍ය හරහා මේ සිසිල් බීම ඒ කාලේදී භාවිත කරන්න එපා කියලා දැනුම් දීලා තිබුණා. ඇයි මෙහෙම කියන්නේ කියලා. මොකද සිසිල් බීම කියලා කියන්නේ ගොඩක් සීනි අධික බීමක්. එතකොට මේ සීනි අධික බීම අපේ ඇඟට දැම්මට පස්සේ ඇඟේ සෛලවල දැන් අපිට ජලයේ මදි නිසා විජලනයක් ඇතිවලා නිසා පිපාසය දැනෙන. එතකොට පිපාසය නිසා තමයි අපි මේ සිසිල් බීම ගන්න. එතකොට සිසිල් බීම වල තියෙන අධික පැන් රස නිසා මේ සෛලවල ආපහු මේවා තනුකරණය සඳහා ජලය අවශ්‍ය වෙනවා. එතකොට ඔබට අත්දැකීම් ඇති එහෙම දැඩි පිපාසයෙන් ඉන්න වෙලාවක සිසිල් බීමක් ගත්තනම් තව ටික වෙලාවකින් ඒක තවත් දැඩි පිපාසයකට පත් වෙනවා. එතකොට එහෙනම් දැඩි පිපාසයට මේ සිසිල් බීම කියන එක විසඳුමක් නෙවෙයි කියන එක ඔබ තේරුම් ගත යුතුයි. අනිත් එක තමයි දැන් අපි පහුගිය ඉස්සර කාලනම් යම් යම් බීම වර්ග පළතුරක් මිදිකලා යම් යම් බීම වර්ග දරුවන්ට ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. නමුත් දැන් මේ වෙනකොට තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක හැම කෙනෙක්ම පෙළඹිලා ඉන්නවා මේ කල්තබා ගන්නා ද්‍රව්‍ය දාපු, වර්ණක දාපු, රසකාරක දාපු, එහෙම නැත්නම් යම් යම් සුවඳ වර්ග එකතු කරපු මේ බීම වර්ග සමග එකතු වෙන්න. මම තව එක යෝජනාවක් කරනවා. ඔබට තැඹිලි පාට කහ පාට තියෙන බීම වර්ගයක් අරගෙන වීදුරුවකට දාලා ඔබට පුළුවන් ඔය පේපර් සර්වියස් එහෙම නැත්නම් අතපියන කඩදාසියක් ඇතුළට දාලා ටිකක් කියලා හොලවලා ඔය කඩදාසිය එළියට ගත්තොත් මේ බීම වර්ගයේ අවර්ණ තත්ත්වයට පත් වෙනවා. අර මුළු වර්ණම එනවා අය අපි භාවිතා කරපු කඩදාසියට. එතකොට හිතන්න ඒ විදිහේ වර්ණකයක් තමයි අපි ඇඟ ඇතුළට දාන්නේ. එතන මේක මොනතරම් දුරට අපිට බලපානවද කියන එක අපි කතා කරනවා. අනිත් කාරණය තමයි මේ බීම වර්ග බෝතල් වල අසුරලා වෙළඳපොළට ආවට පස්සේ මේකේ ගහලා තියෙනවා වීලි සිසිල් ස්ථානයක තබන්න කියලා. නමුත් මේක ඔබ දැකලා ඇති කඩවල වල යම් යම් රාක්කවල රඳවල එළියට අරගෙන ඇවිල්ලා ඒක අවුබෙත් තියෙනවා. එතකොට මේවා ඊට පස්සේ ශීතකරණය දැම්මම අපි දන්නේ නැහැ මේක සීතලයි අපි මේක අරගෙන පානය කරනවා. එතකොට මේවා ඇයි මේ වියලි සිසිල් ස්ථානවල තියන්නේ කියන්නේ? මේවා තියන්නේ කියලා කියන්නේ මේ වගේ ඇතුලේ ඇති වෙනවා එක එක රසායනික විපර්යාස. මොකද රස්නෙට අහු වුණොත් මේක රසායනික විපර්යාසයන් වලට භාජනය වෙනවා. ඉරෙලියට භාජනය වුණොත් රසායනික විපර්යාස වල භාජනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේවා තමයි අපි බොන්නේ. අපි දන්නේ නැහැ ඊට පස්සේ මේක ශීතකරණයේ තියලා සිසිල් බීමක් විදියට අපි පාවිතා කරනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ඇඟ ඇතුලේ මේ රසායනිකයන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එතකොට මේකෙදි විශේෂ බලපෑම තියෙන්නේ ස්නායු පද්ධතියට. ඉතින් ස්නායු පද්ධතියට බලපානවා කියලා කියන්නේ අපේ සියලුම කාර්යයන් වලට මේ කරදරයක් වෙනවා. ඉස්සරහට ඉක්මනින් අපි ලේඩ වෙන්න මේක බලපානවා. ස්නායු පද්ධතියේ මොලේ සම්බන්ධ රෝග බොහොමයක් තිබෙනවා. ඒවට මේක අනියමින් හෝ මේක බලපානවා. ඉතින් ඒ හින්දා සිසිල් බීම කියන්නේ හොඳ දෙයක් නෙමෙයි. අනිත් කාරණේ තමයි බොහෝ සිසිල් බීම වර්ග නිෂ්පාදනයේදී ඒකට භාවිතා කරන පැන් රස සීනි වෙනුවට දැන් භාවිතා කරනවා ඇස්පටේම් කියලා රසායනිකයක්. මේ ඇස්පටේම් කියන රසායනිකයේ අධික පැන් රස කාරකයක්. නමුත් මේක කෙලින්ම ස්නායු පද්ධතියට බලපාන රසායනිකයක්. ඉතින් මේක භාවිතා කරන්න හොඳ නැහැ. මා එහෙන් අදහස් කරන්නේ හැම බීමකම මේක තියෙනවා කියලා. නමුත් මේ මේ හුඟක් බීම වර්ගවල මේ ලාභෝපේ මේ අදහසින් මේ වගේ දේවල් එකතු කරොත් මොකද වෙන්නේ? අපිට මේ බීමත් එක්ක අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊළඟට අපි කලින් සඳහන් කරා වගේ අර වතුර බොන්නේ නැතුව මේ බීම බොන එක හොයාගෙන තියෙන ලෝකේ කෑමෙන් පස්සේ මේ බීම වර්ග විශේෂයෙන්ම කෝලා වර්ග තමයි මෙහිදී සඳහන් කළ යුත්තේ. බොන ඒ වගේදී අන්න ශෝතේම නැත්තම් මුඛයේ ඉඳලා ආමාශයේ දිවන බටේ පිළිකා තත්ත්වයන් නැති වෙනට
බලපාල තියෙන මේක ප්‍රායෝගිකවම ඔප්පු කරලා තියෙනවා මැද පෙරදිග අපේ ගියපු බරවාන රියදුරෝ ගොඩකට මේ දත්තේ මූණ පාන වෙලා තියෙනවා මොකද එයා එහෙ ගියාට පස්සේ හොඳට මේ බීම බොන්න පටන් ගත්තා වතුර මේ ඕන තරම් තියෙනවා එහෙ ඕන තරම් බීම තියෙනවා නමුත් හාම්පු දාලා එහෙ වතුර බොනකොට මේගොල්ලෝ බීම බොනවා අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා ඒ නිසා අපි පුංචි දරුවාගේ ඉඳලා හැම කෙනෙක්ම මේ බේර ගන්න ඕන මේ වගේ තත්ත්වයන් වලින් මේ වගේ අධික පැන රස දේවල් දෙන්න එපා කියලා මම යෝජනා කරන්නේ මොකද පුංචි දරුවෝ ඉක්මනින්ම දියවැඩියාවට ලක්වීමටත් මේ සිසිල් බීම බලපාන හින්දා ඒ නිසා මේ සිසිල් බීම ගැන දෙවරක් හිතලා බලන්න කියලා තමයි මම ඔබට යෝජනා කරන්නේ අපි අදත් අඟහරුවාද අරුත්බර ජීවිතය අරගෙන ආවේ සුවදායක පරිසරයකට උරුමකම් කියන කිරියල්ල විජේ හොලිඩේ රිසෝට් එකේ ඉඳලා. දර්ශනතල සැපීම වෙනුවෙන් එහි කළමනාකාරීත්වය තුළු කාර්යමණ්ඩලයට ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ. සමුගන්නවා අඟහරුවාද අරුත්බර ජීවිතයෙන්. මං අර ආරම්භයේදී මතක් කළේ පිබිදුණු හැඟුමින් දවස ආරම්භ කළොත් ඒ විදිහටම දවස අවසන් කරන්නත් පුළුවන්. මෙතැන් සිට ඔබට මල් පී දෙන සල්මල්යාට ගොඩ වෙන්න ආරාධනා කරනවා.